අයිබුවන් ඔබතුමන්ලාට මං හිතන විදිහට ඉස්සල්ලාම මගේ යුතුකමක් තියෙනවා ඔබතුමන්ලා විසින් සිදු කරනු ලබන මේ ජාතික මෙහෙය සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියන් හැටියට අපේ කෘතඥතාව පළ කරන්න මම මේ අද මගේ කරුණු දැක්වීම මූලික වශයෙන් මට බලාපොරොත්තු වෙන විනාඩි 20ක් ලැබෙයි කියලා විනාඩි 10 කාරණා දෙකක් සම්බන්ධයෙන් මූලිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙනවා. අත් වශයෙන්ම එයින් පළවෙනි විනාඩි 10 මම අදහස් කරන් ආවේ වෙළඳ ප්‍රතිපත්තියක් අපි සකස් කරනවා නම් ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මූලික අරමුණ විය යුත්තේ කුමක්ද කියන එක ගැන කරුණු දක්වන්න. يعني ඔබතුමන්ලාගේ කාර්යභාරයේ මූලිකම සාරය නැත්නම් හරය විය යුත්තේ කුමක්ද කියන එක ගැන. දෙවෙනි කාරණේ තමයි ලංකාව හා සම්බන්ධව විවිධ ජාත්‍යන්තර ගිවිසුම් වලට එළඹෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නැත්නම් ඒ ගිවිසුම් වලට ශ්‍රී ලංකාව යොමු කරන නැත්නම් ඊට අදාළ සාකච්ඡා මෙහෙවන ගිවිසුම් අත්සන් කරන අය සම්බන්ධ අයට ඒ ගිවිසුම් වලින් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් නිශ්චිත වගකීමක් පැවරිය යුතු වගකීමක් දැරිය යුතු නීතිමය සම්පාදනයක් සිදු විය යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න. නිලධාරින් වෙන්න පුළුවන් දේශපාලකයන් වෙන්න පුළුවන්. ඒ ගිවිසුමේ වගකීම ගන්න පිරිසක් ඉන්න ඕනේ රටේ. මං ඉස්සෙල්ලා මං පළවෙනි කාරණේට එළඹෙන්නම් ඔබතුමේ මේ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සෑදීමේ අරමුණ වියුත්තේ කොමක්ද කියන කාරණේ මුල් කරගත්තාම මූලික පදනම සම්බන්ධයෙන් එතෙන්දී අත්වශ්‍යම මං හිතන විදිහට මාව හඳුන්වා දුන්නේ යුතුකම සංවාද කවයේ සභාපති හැටියට එකම මම කුමාතුංග මුනිදාස පදනමේ ලේකම්වරයත් වෙනවා. මං හිතන විදිහට මේ අදහස් දැක්වීම ඊටත් අදාළයි. දැන් මම දකින විදිහට නම් මේ ක්‍රියාවලියේ පදනම නැත්තම් අරමුණ වියුත්තේ අපේ රටේ අපේ මව්බිමේ යහ පැවැත්ම. ඒ කාරණේ කියනකොට මොකද වෙළඳාම අපිට අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? ලෝකෙ පුරා වෙළඳාමක් වෙන නිසා අපිත් වෙළඳාම් කළ යුතුද? නැත්නම් ඊට එහා ගිය ප්‍රමාත්‍යක් අපේ රට සම්බන්ධයෙන් තිබිය යුතුද කියන කාරණේ. මෙතෙන්දී මම කැමැති ඔබතුමන්ලාගේ අවධානයට යොමු කරන්න ටිකක් නුහුරු වෙන්න පුළුවන්. අපි මේ රොහන් සමරජීව මහාචාර්යතුමා මේ ස්ථානයේ ඒ කරුණ දැකීමේදී තුමා කිව්වා ඉතිහාසයේ අවදගත් අපිට අනාගතයේ දිසයි බලන්න තියෙන්නේ කියලා. හැබැයි අපි දන්නවා අපේ රටේ අවුරුදු 2500ක සભ્યත්වයක් ගොඩනගා ආරක්ෂා කරගත්තු ලෝකයේ අල්පයක් වූ ජාතින්ගෙන් එකක් අපි. මේ කාරණේ සුවිශේෂ නැද්ද? ඊජිප්තුවේ මිසරයේ අපි දන්නවා අපි ශිෂ්ටාචාරගෙන ඉගෙන ගන්නකොට ශිෂ්ටාචාරයක් ගොඩනැගුණා. අද ඒ රටේ ඉන්න ජනතාවට පිරමීඩ සමග අධ්‍යාත්මික බැඳීමක් තියෙනවද? ඔවුන්ට ඔවුන්ගේ ශිෂ්ටාචාරය අද වෙනකන් රැකගෙන ඉන්න පුළුවන් වුණාද? රෝමය ගොඩනැගුවා වසර කීයද පැවතුනේ? රෝමය බිඳ වැටුණා. එතකොට අපි ඒ විදිහට බැලුවොත් එහෙම අපිට පේනවා අපි වගේම ඉතිහාසයක් තියෙන අනික් ජාතිය ලෝකේ චීනය. චීනයට පුළුවන් වෙලා තියෙනවා අවුරුදු දහස් ගණනක් තමන්ගේ සભ્યත්වය රැකගෙන ඒ සભ્યත්වය උඩ අද නවීන ජාතියක් හැටියට ලෝකයේ ඉදිරියට යන්න. හැබැයි එතෙන්දී අපිට පැහැදිලිව පේනවා ඒ කියන්නේ මම මේ වෙළඳාමට මේක සම්බන්ධයි. මොකද චීනයට චීනයේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලෝක මහා ප්‍රාකාරයක් ගොඩනැගුවා. මේක අපි අරුණු කල අපි දන්නවා ಭಾರತයේ අශෝක අධිරාජ්‍ය හිටියට ඒ ಭಾರತයේ අද වෙනකම් පැවතුන්නේ ඒ සියල්ල බිඳ වැටුණා. ඒ පවත්වාගෙන ඉන්න පුළුවන් වූ ඒ මහා ජාතියට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහා ප්‍රාකාරයක් ලෝක මහා ප්‍රාකාරයක් ඉදි කරන්න සිද්ධ වුණා. දැන් චීනයට ඒ කාර්යය කරන්න සිද්ධ වෙන්නේ මම දන්නේ එදා ජනගහණය කීයද කියලා. හැබැයි අපිට අද ජනගහණය අනුව අනුපාතිකව සිතන්න පුළුවන් චීනය අද කෝටි 138ක් ජනතාවක් ජීවත් වෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නේ කෝටි 2ක් ජීවත් වෙන රටක්. ඒතර කෝටි 138ක ජනතාවකට ආරක්ෂාව සඳහා මහා ප්‍රාකාරයක් හදන්න උනා නම් අද ඇමරිකාවට ඉතිහාසයේ කීයද තියෙන අවුරුදු 300කට එහා එන ඉතිහාසයක් නැහැ ඇමරිකාවට. අද ඇමරිකාව කතා කරනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙක්සිකෝ සීමාවේ ප්‍රාකාරයක් ගොඩනගිය යුතුයි කියලා. ඇමරිකාවේ ජනගහණය කීයද? ඇමරිකාවේ ජනගහණය කෝටි 32ක්. මෙක්සිකෝවේ ජනගහණය කීයද? මෙක්සිකෝවේ ජනගහණය කෝටි 12යි. ඒ කියන්නේ ඇමරිකන් ජනගහණින් තුනෙන් එකකට ආසන්න වශයෙන් සමානයි. අපි ළඟ තියෙන ප්‍රබල රටේ ජනගහණය කීයද? අපි ළඟ තියෙන ප්‍රබල රට ඉන්දියාව. ඉන්දියාවේ ජනගහණය කෝටි 132.5යි. ඒතර අපිට කෝටි 2යි. ඉන්දියාවේ ජනගහණය කෝටි 132යි. චීනයේ
අර දැවැන්ත ජනගහනය කත ආරක්ෂාව සඳහා ඔවුන්ට තාප්ප බඳින්න වුණානං මේ පුංචි ශ්‍රී ලංකාව මේ පුංචි ජනගහනය මේ පුංචි ජනගහනය සුභසත වෙනුවෙන් වෙළඳාම කියන කාරණයේදී ප්‍රමුඛ විය යුත්තේ මේ රටේ ජනයාගේ මතු දිනේ යහපත. දැන් මේ යහපත කියන කාරණෙත් මම කැමති තප්පරයක් වගේ අරගෙන මිනිත්තුවක් වගේ අරගෙන විග්‍රහ කරගන්න. මොකද මේ අපි දියුණුව කියන එකත් මේ වෙළඳාමත් එක බෙදිලා තියෙන නිසා අපි කතා කරනවා ඒක පුද්ගල ආදායම ගැන, දලදේශීය නිෂ්පාදනය ගැන. 1950 දශකයේදී නිදහසින් පස්සේ අපිට ඕනේ නිදහස් රජයක් ගොඩ නැගුන්නේ නැහැ කියන අදහස උඩ අර බෞද්ධ තොරතුරු කොමිෂන් සභාවත් තමයි ගෙනාවා. ඒක කාලේ නැති නිසා මෙතෙන්ට ගත්තේ නැහැ. දැන් ඒ කොමිෂම පත් කරන වෙලාවේ ඔවුන්ගේ අරමුණු උනේ මොකක්ද? ඔවුන් ප්‍රකාශ කරනවා එතෙන්දී බෞද්ධයන් හට බෞද්ධ පරිසරයක් ඇතුව ධර්මානුකූලව සකලාංග සම්පූර්ණ ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් ගොඩනැගිය හැක්කේ කෙසේද කියලා. දැන් අපි අපේ දියුණුව මං හිතන විදිහට අපේ සભ્યත්වයට අනුකූලව අපි අර්ථකථනය කරගන්න ඕනේ. අපේ අරමුණ වෙන්න ඕනේ මේ වෙළඳ ප්‍රතිපත්තිය තුලින් නැත්නම් වෙළඳාම තුලින් පවා අපේ අරමුණ වෙන්න ඕනේ අපේ රටේ ජනතාවට සකලාංග සම්පූර්ණ ජීවිතයක් ගත කළ හැකි කෙසේද කියන එක. ඒකට සැනසීම කියන එක ඇතුළත්, ඒකට සතුට කියන එක ඇතුළත්. ස්ටීව් වෝ කියන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හිටපු අති දක්ෂ ක්‍රිකට් නායකයා ඔහුගේ ජීවිත කතාවේදී කියලා තිනවා ලංකාවේ වගේ සැනසුමින් ඉන්න ජනතාවක් බොට ලෝකේ පුරා හමුවෙලා නැහැ කියලා. ඔහුට උදාහරණ ගන්නේ ඔහුගේ කාමරේ බලාගත්තර අපි රූම් බෝයි කියන ඒ සේවකයා. ඔහුට නිවසක් නැහැ, ස්ටීව් වෝ ඔහුට ගෙයක් හදලා දෙනවා. පස්සේ කාලෙක ඒක දැනගෙන මම විතරපත් වෙලා ඔහුට පටි වෙන රටවල් කියන මම ඒ රටවල් නම් කියන්න කැමති නැහැ. ඔහු කියනවා මෙතරම් ප්‍රශ්න එක්ක මෙතරම් සිනාසෙමින් තමන්ගේ ජීවිතේ මුණ දෙන ජනතාවක් ඔහුට ලෝකේ හම්බෙලා නැහැ කියලා. එතකොට අපේ නිර්ණායක, අපේ සભ્યත්වය, අපේ දියුණුව අපි අත්කතණය කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අපිට මේ වෙළඳාම තිබිය යුත්තේ. දැන් අපි මව්වි මේ ආරක්ෂාව ගැන කියනකොට සමහර අය මම දන්නවා අපිට හිනා වෙනවා, විශේෂම මහාචාර්ය රොහන් සම්බල ජීව වගේ අය. මම දෙකර අපි පුත්පත්ති මේ පුත්පත් සාකච්ඡාකු දීලා තිබ්බා. මේ ලංකාව, මේ පුංචි ලංකාව අල්ලගන්න බලාගෙන ඉන්න අය කාට දෝනේ මේ ලංකාව අල්ලගෙන කියලා. ඔබතුමල්ල දන්නවා ඇති මෑතදී ඉන්දියාවේ පොතක් පිට වුණා රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන්. එහි රෝ ට්‍රුත් කියලා කියන්නේ ATT සංවිධානයේ දෙවෙනියා රෝ සංවිධානයේ ඒජන්තයෙක් කියලා. එතකොට එහෙමනම් ATT සංවිධානයේ දෙවෙනියා රෝ සංවිධානයේ සමාජිකයෙක් නම් මොදන්නේ මං අපේ කිට බහමුදාව තුතුවා මෙතන ඉද්දී එතුමාගේ විශේෂයට මං එතුමා මාව නිරුද්ධ කරන්න වැරදි නම්. එතකොට එහෙමනම් සීමා බෝධිය ගාව රහින්සක සිල්මෑණියෝ මරණකොට අරන්තලාවේ සාමාන්‍යවරුන්ගේ ඝාතනයේ මහා බැංකු අපේ ආර්ථික මර්ධන ස්ථානයේ අහිංසක නිරායුධ සිවිල් ඔබතුමල්ලා වැනි රජයේ සේවකයන්ව ඝාතනය කරනකොට ඒලේ ඉන්දියානු අගමැතිවරයාගේ අතෙත් ගෑවිලා තිනුන. ඒක අමතක කරන්න එපා මේ වෙළඳ කිසුම් ගැන අපි කල්පනා කරනකොට. එතකොට අපි ගත්තොත් එහෙම අපිට රටේ ආරක්ෂාව කියන කාරණේදී දැන් මං අර තාප්ප නැත්තම් ප්‍රාකාර ආරක්ෂාව වෙනින් ගොඩනැගීම ගැන කතා කරා. ලෝකය එවැනි තත්ත්වයක තියෙද්දී අපි අපේ ආරක්ෂාව අවුරුදු දහස් ගණනක් අපිට සැපුණු ආරක්ෂාව ඉන්දියාව සමග යාකරන පාලමක් මගින් වේවා, එත්ක ජූසුමහරහා නිදහසේ එරට පුරවැසියන්ට මේ ලංකාවට ඒමට ඉඩදී මහරහා හෝ අපේ ආරක්ෂක ප්‍රාකාරය අපි විසින්ම බිඳ ගන්නවා නම් අවුරුදු 2500ක සભ્યත්වයක් සියතින් විනාශ කළ ඒ પરම්පරාව බවට අපි පත් වෙනවා ඇති. දැන් මේ කාරණේ තවත් බරපතලයි. මට කලින් සාක්ෂි දුන්න විමල් විරංශ මන්ත්‍රීතුමත් කිව්වා මෝදි අගමැතිතුමා ලංකාවට ඇවිල්ලා අර හැටන් වල රැස්වීමේදී අපි මේ රටේ පුරවැසියන් හැටියට බාර අරගෙන අද වෙනකොට අපේ ඡන්දයිතිය දීලා අපේ රටේ නායකයෝ තෝරන්න දීලා අපේ රටේ පුරවැසියන් කරගෙන ඉන්න ජනකොටසක් හොඳින්නුවේ ඉන්දියානු ඩයස්පෝරාව හැටියට. දොඩේ ඒ ඉන්දියානු ඩයස්පෝරාව හැටියට ඔහු ඒ ජනතාව මේ සියලු ඔහු දැන් අද ඉන්දියාවෙන් නෙමෙයි උන් නඩත්තු කරන්නේ අපේ රටෙන්. එතකොට එහෙම තියෙද්දි ඒ අතරතුර ඔහු කියනවා ඒ ජනතාවට අධ්‍යාපන නිධිම සඳහා මංගාව වත්පත් මේක තියෙනවා මේ ඉන්දියානු ගුරුවරුන් නෙවීමට එතුමා ඉන්දියානු ගුරුවරු 100ක් වතු කරේට. දැන් කතන්දර ගෙරළාට කිසිම පිටවද තියෙන එක කියන්න නැත්නම් ඒකට කියන්න තියෙන උත්තරේ ඒකට කියන්න තියෙන උත්තරේ සභාපතිතුමනි
රජීව් ගාන්ධිට අර තුවක්කුවෙන් ගහපු කෙනා වගේ මාවත් අත්තනඟුඩගෙන ඉඳන්නේ මේ අත්තනඟුඩට ගත්තා වගේ අර සිරිකොත අලියට වෙඩි තිබ්බා වගේ මේ රටේ එහෙම ජනයා නැහැ කියන එක අපි විශ්වාස කරන්නේ ඔවුන් තමන්ගේ හදවත්වල මේ වේදනාව පීඩාවට යට කරගනිමින් සිටින බව තමන්ට උත්තර දෙන්න අවස්ථාවක් ලැබෙන තුරු ඉවසීමෙන් සිටින බව තමයි මගේ නම් අදහස. එතකොට මට මගේ මේ කරුණු දෙක්කීමට මම ආපහු යමුනොත් එහෙම එවැනි තත්ත්වයක් තුළ මම මේ යොමු වෙන්න කැමතියි අපි ආරක්ෂාව කියන කාරණය තුළ අදහස් කරන්නේ කුමන කාරණාවල් සමගද කියන එක. එක සුදු ආරක්ෂාව කියන තුනල පටන් ගන්නේ අපේ දේශීය මූලික අවශ්‍යතා කුමන වියදමක් තුළ හෝ මේ රට තුළ නිෂ්පාදනය කිරීම තුළ අපේ නිදහස් සටන පටන් ගත්තේ එතනින්. මම අනගාරික ධම්මපාලතුමාගේ දැනගත යුතු කරුණු ගෙනාව මම හැබැයි වෙලාව අනුව මදි වෙන නිසා මම ඒ කියවන්න යන්නේ. එහි තියෙන්නේ මේ රටට අවශ්‍ය නිෂ්පාදන මේ රට තුළ පටන් ගැනීමෙන් තුලින් කුමාරතුංග මුනිදාස මහත්මයාගේ දිගින් දිටම කියන්නේ අපේ කාහෙල බතම අපේ ඇඳුම් ඇඳගෙන ඊළඟට ඔහු පොල්ගස ගැන කියනවා පොල්ගසෙන් කරන්න පුළුවන් නිෂ්පාදන ගැන එදා කතා කරා ඒව තුළ තමයි මෙලිබන් මුදල් ලැබී වුණේ. ඒකට එවැනි ඉතිහාසයක් අපිට තියෙනවා. හැබැයි කියන්න මම අත වශයෙන්ම එදා ඔබතුමන්ලා දන්නවා අර ගොවි සංවිධානයේ ඒ මහත්මයාගේ සාක්ෂි දීමේදී කියුණා මේ මින්නේරිය වැවේ සහ කන්තලේ වැවේ ජලය ගොවිතැන්ට ගන්න පුළුවන් ප්‍රීමා සමාගමේ අවශ්‍යතා ඉෂ්ට කරමින් පස්සේ කියලා. එතකොට අපිට ලෙඩබෝ කරන අපිව ආර්ථික වශයෙන් වටන රටක් හැටියට ඇමරිකානු ගොවියා පෝසත් කිරීම සඳහා නැත්නම් විදේශීය ගොවියෙක් පෝසත් කිරීම සඳහා තියෙන ලෙඩකාරක ධාන්‍යයක් අපේ රටේ ජනතාවට කැවීම සඳහා අවශ්‍ය වතුර වෙන් කරන් පස්සේ තමයි මේ රටේ බත සපයන ගොවියට ජලය වෙන් කරන්නේ නම් අපේ රට නිදහස් රටක්ද? අර මෙතුමා ආපු ප්‍රශ්නේ මට එතින් දිත් අහන්න තියෙනවා. මේක ඇත්තටම මේ ඒ ෆැක්ටරිය ආපහු මේ පොළවෙන් තුරන් කරලා යවන්නේ ඒ කාරණේම මදිද? අනික ආර්ථික කාරණා අපි අමතක කරොත් එහෙම. එතකොට ඒකත් එක්කම ඔබතුමන්ලාගේ අවධානය තරම් නූ ශේෂ්ත්‍රයකටත් මට යොමු වෙන අවසර දෙන්න. මේ සියල්ල තුළ භාෂාව අධ්‍යාපනය සහ භාෂාවේ කාර්යභාරය මේක මං හිතන විදිහට අපි අවබෝධ කරගන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ නිෂ්පා අපි වෙළඳ පොලක් ගැන හිතනවා නම් ලෝක වෙළඳ පොලක් ගැන දයා ගැනීම ගැන හිතනවා නම් අපි අලුත් දේ නිෂ්පාදනය කළ යුතුයි. අලුත් දේ නිෂ්පාදනය කරන්න නම් අපි අලුත් දේ සිටිය යුතුයි. කුමාරතුංග මුනිදාස මහත්තයා කියනවා එනේ කවු කරන්නේ අලුතින් දෑසිත්ති නිපදවයි සිතින් නිපදවන්නේ අතින් නව දේ තනයි කියලා. හිතේ අලුත් දෙයක් තනන්න නැති කෙනෙකුට කවදාවත් ප්‍රායෝගිකව අලුත් දෙයක් හදන්න බෑ. ඒතකොට ඒ චින්තනය කොහෙන්ද එන්නේ? ආසියාවේ නැගිට රටවල් බලන්න. ජපානය තමන්ගේ භාෂාවෙන් නැගිට්ටේ, චීනය තමන්ගේ භාෂාවෙන් නැගිට්ටේ, අද කොරියාව අපේ ඉංග්‍රීසිද පාඩම් කරන්නේ කොරියාවට රස්සාවල් ගන්න යන්නේද? නෑ, කොරියානු විභාගයට අර රොයල් එක ඉස්සරහා දිග හැතක්ම ගන්නක පොලිව කොරියන් භාෂාවට. ඒ නිසා මේ ඇත්ත පිළිගන්න අපි තාමත් බ්‍රිතාන්‍යයන්ගේ නැත්තම් සුද්දන්ගේ වහලුන් හැටියට හිතන එකෙන් නවත්තන්න. මම මේ මට කලින් මගේ මිත්‍රෙක් විද්‍යාපීඨ කොළඹ ඔබතුමා දැනනදී අපි ශිෂ්‍යෝ දැන් මේ නිෂ්පාදනය අපි ආඩම්බරයි. මේ නිෂ්පාදනය ඉන්දියානු වෙළඳපොළ වැට්ටීම සම්බන්ධයෙන්. හැබැයි මෙහි වෙළඳ නාමය බලන්න. මේ මොකද්ද මේ? ඈ මේ මේ වෙළඳ නාමය තුල අපි දන්නවද මේකේ තේරුම මොකද්ද කියලා? මේකේ තේරුමවත් අපි දන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ මොන අකුරුද? මේ තියෙන්නේ ඉංග්‍රීසි අකුරු හින්දි ආරට. අපි යටත් විජිතයක් වෙලා තියෙන යටත් විජිත මානසිකත්වයේ ප්‍රමාණය මම මෙතුමලට දුස් කියන්නේ. මෙතුමලට එහෙම හදන්න ඕන උනේ වෙළඳපොළ ඒක නිසා. වෙළඳපොළ ඒක නිසා මෙතුමන්ට එහෙම කරන්න පුළුවන් උනේ. එතකොට මේ අපි ගිහිල්ලා තියෙන පරිහානී ප්‍රමාණය මේකෙන් පෙන්නනවා. මේට මේකට සමානයි. මම කෙටියෙන් සඳහන් කරන්නම්. ඇත්ත වශයෙන්ම භාෂාව අධිරාජ්‍යවාදයේ අවියක් හැටියට ඉද වෙනගෙන අද විශාල අධ්‍යයන ප්‍රමාණයක් තියෙනවා. ඉතමත් කෙටියෙන් කිව්වොත් එහෙම the language wars කියන හෙන්රි හෙවින්ස්ගේ ඒ කෘතිය එහි සාකච්ඡා කරන චීනය වටන්නේ ඇමරිකානු නාවික හමුදාවද බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මගින් චීනයේ ප්‍රධාන නගරවල පවත්වාගෙන බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශාඛාව මගින් ලබා දෙන ඉංග්‍රීසි භාෂාව මගින්ද කියලා. චීනයේ දනගස්සන්නේ නාවික හමුදාවද ඉංග්‍රීසි භාෂාවද කියලා. ඒ නිසා මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයේ හුදු සරල මේ ඒ කියන්නේ උපකරණයක් පමණක් නෙවෙයි, ඒ ආයුධයක්. අපේ ශිෂ්‍යෝ කඩුව කිව්වේ ඉතාම නිවැරදිව ඒ අවබෝධ කරගෙන. එතකොට linguistic imperialism continues කියන ඒ කියන්නේ
භාෂා යටත්ති ජිතවාදයේ පෙරටම කියන කෘතිය මේ සම්බන්ධ ඉතාම බරපතල අධ්‍යයනයක් තියෙනවා. කොහොමද ලෝක වටීම සඳහා භාෂා පාවිච්චි කරන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි දැන් මෙතන තවත් මේකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සිංහල භාෂාව අපි ලංකාවේ ඉන්න අර ලංකාවට සුවිශේෂී ජීවීන් වනපෙළ ආරක්ෂා කිරීම ගැන පනතක් තියෙනවා. මේ සිංහල භාෂාව දැන් අපි ගත්තොත් ලෝකේ හෝඩියේ ඇකාරයේ තියෙන භාෂාවල් කීයද තියෙන්නේ? ආසියා අපේ ඉන්දියානු මහද්වීපේ නැහැ. සංස්කෘත පාලි ගත්තොත් දෙමළ ගත්තොත් නැහැ. දෙමළ රජ පෙළපතක් ලංකාවේ රජ වීම නිසා සිංහල හෝ සිංහල ඇකාරයේ භාවිතය අපහැරුණා. ඉංග්‍රීසි හොඩියේ නැහැ. ඉංග්‍රීසි ඒ අකුරම තමයි ඇසඳහත් යොදාගන්නේ. ඒතකොට කියන්නේ රෝම ලතින් භාෂාවේ නැහැ. ලතින් හොඩියේ නැති නිසා ජර්මන්, ෆ්‍රන්ස්, ස්පාඤ්ඤ මේ එක ප්‍රධාන ලෝක භාෂකවක්වත් නැහැ. එතකොට මේ රැකගත යුතු උරුමයක් නෙවෙයිද? මේක අපේ කියන එකට අපේරියම අපේ නැති වුණත් මේ ලෝකෙට ලැබිලා තියෙන විශිෂ්ට දායාදයක් නෙවෙයිද? එතකොට මේ පැත්තෙන් උත් මුතුමල්ලා වෙළඳාම ගැන කල්පනා කරනකොට මොකද අද වෙළඳපොළ තමයි අර පොරවල් නිර්මාණය කරන්නේ. මම මේ හදිසියේ වචනේ පාවිච්චි කරාට සමා වෙන්න. වෙළඳපොළ තුල තමයි අපේ ආශාවන් නිර්මාණය කරන්නේ. අධ්‍යාපනයටත් එහාට ගිහිල්ලා දැන් බලන්න අර කිරිපිටි සමාගම්වල ඒ ඉන්දියානු වෙළඳ දැන්වීම ඒ ආකාරයටම ප්‍රචාරණය කරනවා. එතකොට ඔවුන්ගේ ඉඟිබිඟි ඔවුන්ගේ වචන උච්චාරණේ මේ තුල අපේ දරුවාට අපේ අම්මාට වඩා ඒ සුදු අම්මා ලොකු වෙන්නේ නැද්ද? දැන් මේ කොච්චර පරිහානියක්ද කියනවනම් ඔබ කවුරුත් දන්නව ඇති අර ඔබ ඇපල් මලක් වාගේ ඔබතුමාල ඇපල් මල් දැකලා ඇති වාගලට පශ්චාත් උපාධියක් දෙන්න සඳහා ගියාම මේ ලංකාවේ කී දෙනෙක් ඇපල් මල් දැකලා තියෙනවද? අපේ තරුණයන්ගේ ප්‍රථම ඇපල් මල් නම් නාමල් තියෙද්දි, නෙළුම් මල් තියෙද්දි, සමන් පිච්ච මල් තියෙද්දි, ඕළු මල් තියෙද්දි අපේ ප්‍රථම ඇපල් මල් නම් අපේ තරුණියෝ හදන්නේ ඇපල් මල් වන්න නම් අපි මේ වෙළඳාමක් ගැන කතා නොකර කොහේ හරි කොළණියක් වෙන එක ඊට වඩා හොඳයි. මම එතනින් පියසෙන් අම්මගේ දෙවෙනි කොටසට මේ ජාත්‍යන්තර වෙළඳ කිසුම් සම්බන්ධයෙන් නිශ්චිත වග කියන්නේ සිටිය යුතුයි කියන කාරණේ. ඒකෙදි අපි අරගෙන බලමු. මම කැමති අපේ හිටපු හමුදාපති දයාරත්නායක මහතාත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වනවා නම් තිරුකුණාමලේ වරායේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇති වූ කිවිසුම. දැන් මේ කිවිසුම සම්බන්ධයෙන් මෙතනදිත් සාක්ෂි දුන්නා. එතන ඒකාබද්ධ වෘත්තීය සමිතියේ මම හිතන විදියට සභාපතිතුමා නැත්තම් කැඳුම්කරු මේ කිවිසුමේ 2003 ලිමිච්ච කිවිසුමේ තෙල් ටැංකි ඉන්දියාවට ඉන්දියානු කියන්නේ ලංකා IOC ලංකා කියන්නේ ලංකාවේ අර රෙජිස්ටර් කරපු හින්දා නැත්තම් ඇත්තටම IOC සමාගම ඉන්දියානු තෙල් සමාගම. ඒකට 2003 මේ පවතින අගමැතිවරයාම අගමැතිවරයා සිටිද්දී ඒ පවරපු කිවිසුමේ වගන්ති ගත්තම දැන් මෙහි ඉතාම මේ වෘත්තීය සමිති ඉතාම පැහැදිලිව පෙන්වලා දීලා තිනවා. ඒ කියන්නේ එතන එක තෙල් ටැංකියකට බදු පිළිය වසරකට ඇමරිකානු ඩොලර් 1000යි මේ ආදී වශයෙන් ඇවිල්ලා අපිට ඒ මාස 6 ඒ පසුගිය දැන් කාලය ගත්තොත් එහෙම මේක කියනවා 2005 2010 කාලය තුල උතුරට තෙල් භාවිතා කිරීම වෙනුවෙන් ඒ කියන්නේ මේ වරායේ තෙල් ටැංකි අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාවිතා කිරීම වෙනුවෙන් IOC සමාගම ඉන්දියානු ඒ තෙල් සමාගම ලංකාවේ ඛනිජ තෙල් නීති සංස්ථාවෙන් ඉල්ලලා තියෙන මුදල රුපියල් මිලියන 945යි. ඒ අවුරුදු පහ තුළ මේක බදු දීම නිසා අපිට ලැබෙන මුළු මුදල ඇමරිකානු රුපියල් මිලියන රුපියන් මිලියන 60යි. රුපියල් මිලියන 60යි අපිට ගෙවන බදු මුදල. ඒතරයි අර උතුරට තෙල් යැවීම වෙනුවෙන් විතරක් අපි මේක බදු දීලා ඒ සමාගමට අපිම ගෙවනවා රුපියල් මිලියන 945. දැන් මේ අයව නීති ඉදිරියට ගේන්න ඕනේ නැද්ද? දැන් එතනින් එහාට ගිහිල්ලා දැන් මේ සම්බන්ධයෙන් මේ ඛනිජ තෙල් නීතිගත මේ සංස්ථාවේ සියලුම දේශපාලන පක්ෂ වලට අයිති වෘත්තීය සමිති එකතු වෙලා ඒ ඒකාබද්ධ වෘත්තීය සමිතියක් පිහිටවලා එයින් ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරියේ නඩුවක් පැවරුවා. නඩුව පැවරුවේ මොකද මේ ගිවිසුම අනුවක්ක තිනවා මාස 6ක් ඇතුළත ඒ කියන්නේ 2003 දී අසම් කරන ගිවිසුමෙන් මයික්මන්ට් අවසන් කරන්න ගිවිසුම තුල බදු ගිවිසුමක් මාස 6ක් තුල බලාත්මක බදු ගිවිසුමක් අසම් කරන්න ඕනේ කියලා. අද වෙනකන් 2003 ඉඳන් අද වෙනකොට අවුරුදු 13යි අද වෙනකන් එහෙම ගිවිසුමක් අසම් කළා නැහැ. ඒ නිසා මේ තෙල් සමාගම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි භුක්ති විඳින්නේ ඉඩම භුක්ති විඳින්නේ නීති විරෝධී ආකාරයට බව ප්‍රකාශයටපත් කරන්නේ මං ගාවේ නඩුවේ පිටපතක් තියෙනවා මේ ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරිපත් කරපු මේකේ. එතකොට බවටපත් කරන්නේ ඊළඟට ඒ සඳහා සුදුසු වන්දියක් ලංකාවට ලබා දෙන්නේ
ආදි වශයෙන්. ඊළඟට මේ තෙල් ටැංකිය අද වෙනකොට ඇති වෙලා තියෙන ලංකාවේ නියඟය සහ විදුලි බලයේ නිෂ්පාදනයට තෙල් යොදා ගැනීම ආදී කාරණාත් එක්ක සහ තෙල් පරිභෝජනයේ තුලා තියෙන වැඩි වීම අනුව ඔවුන් ගණනය කළ පෙන්වලා තිනවා ලංකාවට කොතරම් මුදලක් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා මේ තෙල් ටැංකිය වලින් ඉතාම සුළු ප්‍රතිශතයක් භාවිත කරොත්. ඒතර ඒ සඳහා ඔවුන් ඒ නිරීක්ෂණ කණ්ඩායමක් යව ඉංජිනේරුවන් ඇතුළුව ඒ ඉංජිනේරුවාව ඉන්දියානු අයෝ සමගම අපේ රටේ මොබිමේදීම උන්ට පහර දීලා උන්න කාමරයක අතනඟුට අරගෙන තියාගෙන ඉඳලා පසුව පොලිසියට බාර දුන්නා. පොලිසිය එයින් පසුව ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපේ රජයේ කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එතකොට ඊට පසුව මට පසුව අද සාක්ෂි දීමට නියමිත චන්දිම විරක්කොඩි මහතා වෙනකොට හිටියේ කණිජ තෙල් නීතිගත ඇමතිවරයා හැටියට. ඒතර එතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේකෙන් තෙල් ටැංකි 14ක් වගේ කුඩා ප්‍රමාණයක් ලංකා කණිජ නෙල්සින් සංස්ථාවට පවරාගෙන ක්‍රියා කිරීම සඳහා. දැන් ඒ කැබිනට් පත්‍රිකාවක මේ කැබිනට් මණ්ඩලයේදී අනුමතත් වෙනවා. අනුමත උනෙන් පස්සේ හරි අපූර්ව දෙයක් වෙනවා. එතනින් සති දෙකක් වගේ යනකොට රටේ අගමැතිවරයා තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. අර කැබිනට් පත්‍රිකාව අහෝසි වෙන ආකාරයට. අහෝසි වෙලා ඒ කැබිනට් පත්‍රිකාවේ මාතෘ 30 කැබිනට් පත්‍රිකාවේ හරි අපූර්ව දෙයක් කියනවා. එතුමා කියනවා මේ පවර ගන්නවා කියලා ඒ ඉන්දියානු සමාගම සහ කණිජ නීති සංස්ථාව අතර ජොයින්ට් වෙන්චර් එකකට, ඒ කියන්නේ සමූහ ව්‍යාපාරයකට. දැන් ඒ තෙල් ටැංකිය වෙනුවෙන් සමූහ ව්‍යාපාර පිටවන අතර මේ කැබිනට් පත්‍රිකාව මගදී තියෙන්නේ. ඒතකොට එහි කියනවා ඒ ඉඩම හැබැයි අර ඉන්දියානු සමාගමට අවුරුදු 50කට බදු දෙනවා කියලා. දැන් මේ තෙල් ටැංකිය පාවිච්චි කරන්න පිටවන්නේ සමූහ ව්‍යාපාරයක් නම් ජොයින්ට් වෙන්චර් එකක් නම් ඇයිද යන්නේ එක එක ලංකාවේ රජයේ මීඩම තිබුණාවේ මෙතුමන්ලාගේ ආරක්ෂාව වෙනුවෙන්? නැත්තම් අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන්? එහෙම නැත්තම් අවම කුන්දේසි වෙන්න ඕනේ අර ජොයින්ට් වෙන්චර් එකට නීඩම පවරන්න ඕනේ. ඉඩම මම මේක උතුමලට ලබා දෙන්න. ඉඩම පිරිසිදුවම අර ඉන්දියානු සමාගමට පවරා දෙන්න එක. එතකොට ඊට පස්සේ අර ඉස්සල්ලගේ තියෙන කෙලින්ම පවරා දෙන්න කියලා. එතකොට ඊට පස්සේ මේ අගමැතිතුමා ඉන්දියාවට යන්න ඉස්සල්ලා අර නිලදා ඉස්සල්ල තියෙන ජොයින්ට් වෙන්චර් එක නෙවෙයි පළවෙනි මට සමා වෙන පළවෙනි එක තියෙන සම්පූර්ණයෙන්ම ඉන්දියානු සමාගමට මුළු ව්‍යාපාරික කටයුත්තම පවරන්න පළවෙනි කැබිනට් පේපර් එක. අර තෙල් සේවකයෝ වර්ජනය කළ දවස් දෙකක් මේව කළා උද්ඝෝෂණය කළා මීට විරෝධය පළ කරමින් පස්සේ එතුමා කියනවා ඊළඟට ආයෙ තව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා අප්‍රේල් 3 මේ ඉන්දියාවට යන දවස් දෙකකට විතර ඉස්සෙල්ලා. එතකොට එහි කියනවා නෑ අපි මෙහෙම කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්නේ ලියුමක් දුන්න නැස සංකල්ප එහිඳ කියනවා දැන් අපි පවරන්නේ මේක ඒ සමාගමට පවරන්නේ නැහැ ව්‍යාපාරය සමාගම ජොයින්ට් වෙන්චර් එකකට පවරනවා හැබැයි ඒත් තියෙනවා ඉඩම ඉන්දියානු සමාගමට පවරනවා කියලා. දැන් ඉන්දියාවට ගියන් පස්සේ අසංකරූපෙක ඊටත් වෙනවා. ඒ අසංකරූපලිවිල්ල අපි ගාව නැහැ Sunday Times පොත්පතේ සම්බන්ධයෙන් පළ වුණා. එහි කියනවා අගමැතිවරයා ඉන්දියාවත් සමග අසංකරූපලිවිල්ලේ කියනවා මේ තෙල්ට දැනටමත් ඉන්දියානු IOC සමාගමට අයිති මේ ඉඩමද මේ පියා ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්න ලැබෙයි කියලා. දැන් මේ සියලු කරුණු මොකක් වෙනුවෙන්ද? මට නම් පේන්නේ මේ සියලු කරුණු අපේ රටේ අගමැතිවරයා මේ සියලු ක්‍රියාවල් කරන්නේ ත්‍රිපුණාමලයේ ඒ වරායේ ඉන්දියානුවන්ට සදාකාලික ඉඩම් භුක්තියක් අර පුතුමල අමතක කරන්න එපා අපිට අපේ රටේ ස්වාධීනත්වයෙන් ඉති කරන්න පුතුගීසින් ඇවිල්ලා ඉල්ලගත්තේ මොකක්ද අර ගිරිහමක ඉඩමක් කියනවනේ. දැන් මේ එහෙම නෙවෙයි මේ අක්‍ර දාස් ගාන. ඒතකොට ඒ විතරක් නෙවෙයි අර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවෙන් අපේ රටේ පුරවැසියෝ අපේ රට වෙනුවෙන් පවරපු නඩුවෙන් පරාජය කරන්න තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. දැන් LOC සමාගමේ නීතිඥයන් ඉදිරිපත් කරන්නේ මේ ගිවිසුම. ඔයගොල්ලන්ගේ රටේ අගමැති පිළියරන් තියනවා දැන්ටත් මේ ඉඩම අපේ කියලා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ සඳහා කටයුතු කරන නිලධාරීන් උපදෙස් දෙන අය සහ දේශපාලඥයන් නීති හමුවට ගේන්නේ නැත්නම් මොකද්ද කතා කරන යහපාලනේ? මොකද්ද කතා කරන වගකීම? මොකද්ද කතා කරන වගවීම? මම දැන් මේකත් එක්කම අදාළයි දැන් මේ ඊයේ අර විපක්ෂයගේ ප්‍රශ්න කිරීම මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා මේ සතියේ ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගැන මූලික ගවේෂණ අවසන් ලංකාවට අවුරුදු 60කට වඩා අවශ්‍ය තෙල් නිධි තියෙන බව නිශ්චිතයි කියලා. එතකොට කාටද මේ අපේ රටේ සම්පත් දීලා දෙන්න යන්නේ? එතනින් එහාට ගිහිල්ලා මට පොඩ්ඩක් දෙන්න තව එක කාරණයක් ගැන විතර කියලා මේ වගවීම පිළිබඳ ප්‍රශ්නේ මම අවසන් කරන්නම් කරුණු දැක්වීම. දැන් මේ වගේම තමයි අපි දන්නවා එක්ක ගිවිසුම චීනෙත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න සැලසුම් කරමින් තිබුණා. දැන් ඊට පෙර පුරෝගාමි ගිවිසුමක් තිබුණා ඉන්දියානු ඉන්දියාවත් සමග අත්සන් කරපු ඉන්දියානු නිදහස් වෙළඳ ගිවිසුම. දැන් ඒ වෙළඳ ගිවිසුම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ ක්‍රියාවලිය දුනු අය තමයි ආචාර්ය සමන් කලේගම එතුමා
මෑතකදී නැති වුණා සහ මහාචාර්ය රොහන් සමරජීව කියන්නේ. දැන් රොහන් සමරජීව මහතා මෙතන සාක්ෂි දුන්නා. ඔබතුමිය වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. අපේ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ඇහුවා විවිධ වෙළඳ ආයතන වල නියෝජිත නැවිලා මෙතෙන්දී සාක්ෂි දෙමින් කියුවයි මේ ගිවිසුමේ විවිධ අඩුපාඩු තියෙනවා කියලා. දැන්ට පවතින ගිවිසුමේ විවිධ අඩුපාඩු තියෙනවා කියලා. ඒතර රොහන් සමරජීව මහත්මයා මොකද්ද දුන්න පිළිතුර? තෝෂම් මම පුදුම වුණා සර්. එහෙම කෙනෙකුට කතා කරන්න පුළුවන්ද කියලා. ඒක කිව්වා මේ ඒ ආපු අය මේ දිවුරුන් දීලා නෙවෙයි සාක්ෂි දුන්නේ. උතුමීට මතක ඇති ඒක පැටිගත කියලා තිනවා. දැන්ටත් අපේ වෙබ් අඩවියට ගිහිල්ලා නරඹන්න පුළුවන්. මෙතෙන්ට ආපු අය මේ දිවුරුන් දීලා නෙවෙයි මේ සාක්ෂි දුන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට ආපු අයගේ ගරුත්වය උන් සත්‍ය ප්‍රකාශ කරාද කියලා මම අහන්නේ. ඒතර එහෙමනම් මට ඇත්තටම මට එතනින් නම් අහන්න හිතුණා. එහෙමනම් ඔබතුමා ආපහු දැන් දිවුරුන් දීලා ඔය කියපු ටික කියන්නේ කියන්නේ. ඒ කියන්නේ ඉතරම් සරලව මේ රටේ ප්‍රවේශියන්ට සලකන්න පුළුවන් මේ සිල්ලරට බොරු කියනෝ කියලා ඒ කියන පුද්ගලයා සම්බන්ධ මම හිතන විදිහට දැන් ඔවුන් රටට වග කියන අයද? එතකොට එහෙමනම් ඔවුන් දිවුරුන් දීලාද මේ වසංගරේ ඔවුන් දිවුරුන් දීලාද සාකච්ඡා වලට ගියේ? ඒක බරපතල තත්ත්වයක් නෙවෙයිද? මේ රට වෙනුවෙන් තීන්දුව తీරන ගන්න යන අය මේ ආකාරයට මේ ප්‍රශ්න කරනවා නම් මේ ඕන කෙනෙකුට බොරු කියන්න පුළුවන් නේද? මේක මහ භයානක තත්ත්වයක්. දැන් ඒකම දැන් සමන් කැලේගම් මහතාම මම හිතන විදිහට අපි එතුමා මී ගියත් අපිට එතුමා ගැන කතා කරන්න වෙනවා. මේ දිනවල ඉංග්‍රීසි පුවත්පත් කළ එතුමාගේ බුද්ධමය භාවය, එතුමාගේ දේශප්‍රේමීත්වය ආදී සම්බන්ධයෙන් විශාල ලිපි ලේඛනපත් පළ වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි නිශ්චිත කාරණාත්මකව කතා කරා කියන එක වැරද්දක් නැහැ කියන එක. දැන් අපූරු එතුමාම ප්‍රකාශයට පත් කළා තිබුණා මේ වාර්තාව. මම හිතන විදිහට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ පරිගණක වෘත්තීය වේදිකා සංගමේ ලේකම්තුමාට, ලසන්ත මහතාට, එතුමා තමයි මගේ අවධානයටත් එතුමා මෙතනදී සාක්ෂි දෙද්දිත් මේ වාර්තාව සම්බන්ධයෙන් අවධානය යොමු කරා. ඒතර මේ වාර්තාවේම ඉතාම පැහැදිලිව දත්ත තියෙනවා ඒ ඉන්දියාවත් සමග අසං කරපු මුල් ගිවිසුම, මුල් නිදහස 1999 නැත්තම් 2000 අසං කරපු නිදහස් වෙළඳ ගිවිසුම සහ මුලින්ම අසාර්ථකයි කියලා කියන්නේ. ඒ කියන්නේ එතුමාම කියනවා රැකියාව ලැබිලා තින්නේ දැන් එතුමා ඒ එතුමාගේම මේ වණුව ඉතා විශාල ඉන්දියාව සහ ලංකාව අතර මංගාවේ මේක තිබුණේ ඒ වෙළඳ පරතරය අති විශාල ලෙස අති දැවැන්ත ලෙස වැඩි වෙනවා මේ වෙළඳ ගිවිසුමින් පස්සේ. දැන් එතුමා මේ ඒක ඉතාම පැහැදිලි මේ මම අද මැදත්ත ඉතාම පැහැදිලි මේ වෙන්නේ මේක මම A4 එකට ලොකු කරලා තරම් තිබුණා මම කුරුතුමලට දෙන්නම් මෙවැනි මේ ප්‍රස්තාරයක්. ඒ කියන්නේ ලංකාවේ අපනයන වැඩි වෙන්නේ මෙන්න මේ ආකාරයට, ඉන්දියාවේ අපනයන වැඩි කරන්නේ මේ ආකාරයට. මෙතන ගැටලුව තියෙන්නේ මට තේරෙන්නේ නැති එතුමා ආර්ථික විශේෂඥෙක් වෙලා ඊටත් වඩා මම කනගාටුවපත් වුණා. මම ශාගණ්‍ය අධ්‍යය එතුමා උපාධියට කරේ ගණිතේලු. එතුමා දන්නවා මගේ විෂයත් ගණිතේ බව. එතුමා විශ්වවිද්‍යාල ඉගෙන ගත්තේ එතුමා ගණිතේලු උපාධියට ඉගෙන ගත්තේ. දැන් එතුමා කියනවා අපේ වෙළඳාම වැඩි වෙලාලු. ඉතින් ඇත්ත වැඩි වෙලා. බලන්න ඕනේ මේ පරතරය නෙවෙයිද? මම අහන්නේ අපේ වෙළඳාමද ඉන්දියාවේ වෙළඳාමද කියන එක නෙවෙයි, බලන්න ඕනේ පරතරය නෙවෙයිද? ඒතර පරතරයේ 10 ගුණයකින් වැඩි වෙනව නම් තියෙන මේ වෙළඳාම නවත්තලා දෙන්න නම් ඊට වඩා හොඳයිනේ. මොනොත් මේ ආර්ථික විද්‍යාව. එතකොට එතුමා එක වහන්න හදනවා මිට කලින් ලසන්තත් එක පෙන්වලා දුන්නා ඉන්දියාවෙන් ඊට පස්සේ ලංකාවේ ආයෝජන සිද්ධ වුණා කියලා. සියල්ල එක නිෂ්පාදනයක් සඳහා ලංකාවේ ආයෝජන සිදු වෙලා නැහැ. ඒ මෙතුමාගේම වර්තමානව 5000යි ලංකාවේ රැකියාව ලැබිලා තියෙන මේ 5000න් 1000 ගානක් අර තෙල් සංස්ථාව යටතේ වැඩ කර හිටපු සේවකයෙකු. ඒකත් වර්තාවේ තිනවා. ඒත් තියාගෙන තමයි මේ එකනේ යුක්තිසහගත කරන්න හදන්නේ. දැන් මේකේ අපූර්වම දෙයක් තියෙනවා මේ මෙතුමා සම්බන්ධයෙන් පළවෙච්ච මේ ලිපියකම එතුමාගේ මේ ඔක්ස්ෆර්ඩ් ජීවිතයේ ආදි වශයෙන් එතුමා කරපු කටයුතු ගැන මේ ලිපියක් පළ වුණා. මේ දිගට මේ දිනවල ලිපි පළ වෙනවා. මෙන්න මේ ලිපියේ මම මේ ලිපිය අවධානයට යොමු කරන්නේ එකයි. මේ දැන් ඔත්තු සේවා ගැන කියනකොට, විදේශීය බලපෑම් ගැන කියනකොට, අපේ රටේ උදුර ගැනීමට නැත්නම් අයිති කරගන්න හදන දේවල් ගැන කියනකොට මේ වියත්තු අපිට hina වෙනවනේ. මේ ලිම් මැඩියෝ මේගොල්ලෝ හිතන්නේ මේ අපේ රට මහ ලොකුයි කියලා. දැන් මේ ලිපියේ මේ සමන් කැලේගම් මහතා ගැන ප්‍රශංසනීය ඔහුගේ කාර්යභාරය වර්ණනා කරමින් තිබෙන ලිපියක්. මේ ලිපියේ මම මේ highlight කරලා තින්නේ. දැන් එතන සිංහල පරිවර්තනය ගත්තොත් එහෙම මේ අය අර pub වලට ගිහිල්ලා අවසට සාකච්ඡා කරනකොට සමන් කැලේගම් මහතා සහ මේ ලියුම්කරු ඇතුළුව, එතකොට එතෙන්ද ලියන්නේ ෂවීන්ද්‍ර ෆෙනෑන්ඩු.
කියලා. ඔව් දැන් සමින්ද නෙවෙයි මේ ද ඔක්ස්ෆර්ඩ් සෙක්‍රටරි මේක තියෙනවා ජොයින්ට් සෙක්‍රටරි ද ඔක්ස්ෆර්ඩ් සොසයිටි කියලා. ඒකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සමාගමක සමලේකම් තමයි මේ ලිපිය ලියන්නේ. හරි. මේ ලිපිය කියනවා උන්නේ අර පබ්බල්ට ගිහිල්ලා මධ්‍යසාර බොමින් මෙමක නතර සාකච්ඡා කරා කියලා. Beyond serious conversation on China, India and Sri Lanka, we were fond of discussing the senior Indian civil servants who were also at Queen Elizabeth House. And it was said they were being re-educated by MI5. MI5 කියන්නේ විත මහ බ්‍රිතාන්‍ය චරපුරුෂ සේවය. MI5 which brainwashed the future Asia. ඒ කියන්නේ ඔක්ස්ෆර්ඩ් ජේෂ්ඨ ඉන්දියානු සිවිල් නිලධාරීන් ගැන ඔවුන් ඒ කියන්නේ ආසියාවේ අනාගතය MI5 නැමැති බ්‍රිතාන්‍ය චරපුරුෂ සේවය මගින් මොළසේදීම ගැන ඔවුන් බොහොම කතා බහ කරා කියලා. ඒකට මේ කොළඹ හතේ මේ මහත්තුරුත් කතා කරන මේ උත්තු සේවාව වලින් මේ මොළසේදීම ගැන. දැන් මේ කාරණේ මම හිතන විදිහට එතනින් එහාට ගෙහෙලා අපි විශාල වශයෙන් ප්‍රශ්න කරන්න ඕනේ කාරණා ගණනාවක් තිබෙනවා. දැන් මෙතුමා 2000 මට වෙලාව යන හින්දා 2000 මේ 2010 දශකයේ ආරම්භයේදී දැන් මෙතුමා ලංකාවේ වෙනම මම ඉස්සෙල්ලා එතන ටික රජ ආයතනය කියලා වෙනම ආර්ථික පරිශ්‍රණ ආයතනයක් පවත්වාගෙන යනවා. ඉස්සෙල්ලා ඒකේ අධ්‍යක්ෂකවරයෙක් පසුෙහි විධායක අධ්‍යක්ෂක. එතකොට ඒ සම්බන්ධයෙන් මම අන්තර්ජාලයෙන් තොරතුරු හොයන්න හැදුවා. ඒ ආරම්භ කළේ නෙදර්ලන්තයේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ය පසුව ස්වාධීනව එය ඒ අරමුදල් වලින් පවතින ගත්තයි කියලා. දැන් වෙනත් මේ විදිහටම පළවෙච්ච ලිපියක කියනවා සමන් කැලේගම මහතාගේ විශිෂ්ටම ජයග්‍රහණය එම ආයතනය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තරව ෆන්ඩින් ඒජන්සිස් වල කියන්නේ මුදල් සපයන ආයතන වල සහයෝගය ලබා ගැනීම කියලා. දැන් මේ මුදල් නිකම්මද ලැබෙන්නේ? ඔබතුමන්ලාට මේ ජාත්‍යන්තර ආයතනයක් ෆන්ඩ් කරයිද මේ කාරණය සඳහා? එතකොට ඒකත් එක්කම අපිට කල්පනා කරන්න වෙනවා දැන් මෙතුමා ඒ ඉන්දියාවේ එතකොට ඔහුගේ උසස් අධ්‍යාපනයත් මම දන්නේ මොන කාරණ නිසාද කියලා ඔක්ස්ෆර්ඩ් යන්නේ ආචාර්ය උපාධි සඳහා ඊට කලින් ඉන්දියාවෙන් තමයි සම්පූර්ණ පළමු උපාධියත් ඉන්දියාවෙන්. එතකොට ඔහු ඉන්දියාවත් සමග මේ අසාර්ථක වෙලා තියෙන දැන් වෙළඳ කිවිසුම ඒ මූලිකයේ ඒ මූලිකත්වයේ ගෙන තියෙද්දී ඒ සාධාරණීකරණී කරමින් සියල්ල විවෘත කිරීම සඳහා සීපානමින් හැඳුන්වුණු අද එක්කනමින් හැඳින්නන කිවිසුමේ නිර්මාණ කිරීමේ පුරෝගාමී. එතකොට ඒ අතරතුර ඔහු සිගල් සමාගමේ ලංකාවේ ප්‍රකටම ප්‍රධානම වෙළඳ සමාගම එහි අධ්‍යක්ෂක මණ්ඩලයටත් පත් වෙනවා. එතකොට ඒ පත් වෙන අතර ඔහු දැන් මේ ලිවිකී විල පැහැදිලිම තියෙනවා මෑත කාලේ චීනය සමගත් අත්සන් කරන්න ගිය නැත්නම් එහි 6 වෙනි වටේ එකඟතාවයේ ඔහු අත්සන් කළා තියෙනවා චීෆ් නෙගෝෂියේටර් හැටියට. ඒ කියන්නේ ප්‍රධාන ලංකාවෙන්ුවෙන් ඒ සාකච්ඡා මණ්ඩලය මම මිනිත්තු ඉවර කරනවා සාකච්ඡා මෙහු පුද්ගලයා හැටියට. මම මේ ළඟදී විදුලි පංකාව මිලදී ගන්න බතරමුල්ලේ තියෙන සිංහ ශාඛාවට ගියාම මම ඒ නිකන් මම මේකේ හොඳද නරකද කියන ප්‍රශ්නේ ඇහුවේ. සිසිල් මේකක් තිබුණා මම හිතුවා මේක තාමත් ලංකාවේ හදන්නේ කියලා. ආ මේ සිසිල් එකක් තියෙනවා කිව්වම ඒ සේවකයා මට කිව්වා පංකා තුනක් පෙන්නලා සර් මේක ඉන්දියාවෙන් එන්නේ මේක වියට්නාමෙන් එන්නේ මේක චීනෙන් එන්නේ කියලා. සිසිල් කියන එක චීනෙන් එන්නේ කියලා. එතකොට නෑ ඒක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ලංකාවේ නිෂ්පාදනයේ වෙමින් තිබුණු වෙළඳ නාම සහ ඒ භාණ්ඩ අද වෙනකොට සම්පූර්ණයෙන්ම මේ කියන රටවල් එක මේ වෙළඳ කිවිසුම් අත්සන් කිරීම සඳහා මෙතුමා සාකච්ඡා කරන රටවල් වලින් ගෙන්නන්නේ. එතකොට සිංහ ආයතනයේ වෙළඳාමින් 50%කට වඩා ඉන්නේ චීනෙන්. අඩුම ගානේ අපි ඔබතුමන්ලගෙන් අහන්නේ ලංකාව වෙනුවෙන් සාකච්ඡා කරන්න යනවනම් ලංකාවේ බඩු විකුණන්නෙක් නෙවෙයි දවන්න ඕනේ. චීනෙන් බඩු ගෙන්නන්නෙක් කියවනොත් චීනෙත් එක්ක කතා කරන්න. මේක අපි හොරාගම් මගෙන් පේනහනෝ කියන මේක ඊට වඩා හොඳ මම නම් හිතන්නේ කැලේගම් මහත්තයාගේ නම දාලම අපි මේකක් හදන්න ඕනේ කියලා ප්‍රස්තාව පිරුණා. නැත්තම් සිංහ ආයතනයේ නම දාලා. මේක පුදුමාකාර ඒ කියන්නේ ලංකාව වෙනුවෙන් වෙළඳ කිවිසුම සාකච්ඡා කරන්න යන්නේ අපිට අවශ්‍ය වෙළඳාම නම් අපිට අවශ්‍ය ලංකාවේ විදේශ ආයෝජන වැඩි කරගන්න නම් විදේශ විනිමය වැඩි කරගන්න නම් අවම වශයෙන් අපි කියන්නේ වෙළඳ ව්‍යාපාරිකයන් හවුල් කරගන්න එපා කියලා. ඒ සඳහා යොදවන්න ඕනේ ලංකාවෙන් අපනයනකරුවෙක් නෙමෙයිද? ලංකාවේ මොකක් හරි වෙළඳ නාමයක් ලෝකෙට ගෙන යන්නෙක් නෙවෙයිද? එහෙම නැත්නම් ඔබතුමන්ලා වගේ රටට හිතයිෂි රාජ්‍ය සේවකෙක්. ඔවුන්ගෙන් නෙවෙයිද? ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම ලංකාවේ වෙළඳ නාමයක් නිෂ්පාදනය පවා විදේශයකට දීලා විදේශයේ කෙනෙක්ක ස්ටිකර් එකයි ලැබීම පමණ ලංකාවේ කරන්න බවට ලංකාවේ තිබ්බ කීර්තිමත් ආයතනය පත් කරපු සමාගමක ප්‍රධානී ලංකාවට බඩු වෙන්නන්නේ යනවනම් ඉතින් චීන දෙන්නෙක්ම වාඩි වුණා නම් ඉවරයි සාකච්ඡාවට.
නෑ ඒක මිලදී ආරන්නේ තින්නේ. ඒක මිලදී ආරන්නේ තින්නේ දැන් එනකොට සිග සමාටම තමයි දැන් අයිතිය තින්නේ. ප්‍රශ්නේ ඒක නෙවෙයි. දැන් මේ ලංකාවෙන මෙහෙම මේ 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 කණ්ඩායම පත් කරපු අය නීති ඉදිරියට ගේන්න ඕනේ නැද්ද? මේ ගියේ අය නීති ඉදිරියට ගේන්න ඕනේ නැද්ද? සහ දැන් හොරකම ගැන කතා කරනවා. අපි මේවා ගැන හොයන්න ඕනේ කියනවා. මේ වෙළඳ කිවිසුම් හරහා ලංකාවේ සිංහල සමාගම ඇතුළු මේ සහභාගී වෙච්ච නිලධාරීන් පෞද්ගලිකව තනතුරු දෙන වෙළඳ සමාගම් කොපමණ ලාභයක් ඉපයුවද කියන එක හොයන්න ඕනේ නැද්ද? මං හිතන්නේ ඉතින් සිංහල සමාගමට පරම යුතුකමක් තියෙනවා. අද වෙනකොට මේ සම්බන්ධයෙන් මේ රටේ මහජනතාවට පැහැදිලි කරන්න ලංකාවේ අංක 1 වෙළඳ නාමය කියලානේ කියන්නේ. මේක දැන් එතුමාගේ මරණය සම්බන්ධිකුත් එතුමා තත්ත්‍ය අද වෙනකම් මම ඊයේත් පැරි සර්ච් කරා අන්තර්ජාලයේ පුරයි පොත්පත් වලයි එතුමා රෝගීකින් මිය ගියාද? එතුමා සිවිදින සාගත්තද? නැත්නම් මේකේ නොත්තු සේවකින්ම ඝාතනය කරාද? අපි දන්නේ නැහැ. මම මේ කියන්නේ දැන් කාමණි කෙනෙක් හදිසි අවුරුදු 58යි. විජාත් විදේශයක ලංකාවේ ප්‍රධාන වෙළඳ සමාගමේ සභාපති, ලංකාවේ ප්‍රධාන ආර්ථික පර්යේෂණ ආයතනයක නායකයා, රටේ ප්‍රධානම නියෝජිතේ. එහෙම කෙනෙක් මිය ගියාම ඇයිද යනි මරණ කොහොමද කියලා රටේ ජනතාව දැනගන්න ඕනේ නැද්ද? අපි දන්නේ නැහැ. ඔබතුමිය හොයන්න මම මේ මෙතන මේ මම ඇත්තටම රජයේ මේ වෛද්‍ය නිලධාරී සංගමයේ හරහත් මේ සඳහා කරුණු විමසමින් ඉන්නවා. කිසිම නිවේදනයක ඔහු මිය ගිය ආකාරය අද වෙනකන් දක්වලා නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් මේ මේ මොනවද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අපේ රට අපි අමං කියන්නේ මේකයි. මේක භයානක තත්ත්වයක්. මං හිතන විදිහට නම් අපේ රට අද අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ අනාගතය, අපේ රටේ ජනතාව අතර ගැනීමට කාලය ඇවිල්ලා. අපි ඒ අවස්ථාව අතහැරියොත් මෙතුමල්ලා අපිට ජයග්‍රහණය කළ ආරක්ෂා කළ දුන්න රට වෙනත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා ලෝකයේ දිය වෙලා යන තැනට දැවිලා තියෙනවා. ඒ සඳහා ඔබතුමල්ලාගේ මේ මාර්තාවේ අපි දන්නවා ඔබතුමල්ලාට යම් සීමා තියෙනවා. හැබැයි මූලික නිර්ණායක ඉදිරිපත් කරේවා කියන ඉල්ලීම තමයි මම මූලික වශයෙන් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න කැමති. බොහොම ස්තුතියි. කරුණාක මතු කරා මේ වගවීම හැමතැනටම තියෙනවා. විශේෂයෙන් මේ ආර්ථික ඉරිසුම් වල වගවීම අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් කතා කරනකොට අපිට අමතක වෙච්ච කාරණයක් තියෙනවා. සමහර වෙලාවට අපිට මතකද 71 කැරැල්ලෙන් පස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණය කියලා කෙනෙකුට අක්කර 50කට වඩා ඉඩම් තියාගන්න බැහැ කියලා මේ රටේ මිනිස්සු ඉරටි ඔක්කොම අරගත්තාන් ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සංවර්ධනය කළේ නෑ. ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අද ඒව පාවිච්චි කරන්නේ කවුද? විජාතිකේ. ඒකත් ප්‍රශ්නයක් නෑ කිව්වොත්. ඒක ප්‍රශ්නයක්. ඇයි මේ වගවීමක් නැත්තේ මේ වගේ? එතකොට ඒ වගේ ප්‍රතිපත්තිය තීරණ අරගෙන ආපහු යනකොට ඒ ඉඩම් වල හිමිකරුවන්ට මොකද වෙන්නේ? නඩු තීන්දුවක් පවා තියෙනවා. ඉඩමක් යම් කිසි පරමාර්ථයකට රජයට පවර ගත්තා නම් ඒ පවර ගත්ත කාරණේ කරේ නැත්නම් ඉඩම ආපහු ඒ අධිකාරියට දෙන්න ඕන කියලා. ඒක තමයි. මේක තමයි වගවීම. ඉතින් මේ වගවීම මෙහි නෑ. මේකෙන් කවුවත් ඉල්ලන්නේ නැහැ. ඒක තමයි කැටලුව. ඒ කියන්නේ මේකේ රට අද වෙනකොට මේ රට බේරගත්ත රණවිරුවන්ගේ පැත්තෙන් වේවා, වික්ෂුන් වහන්සේලගේ පැත්තෙන් වේවා, විවස්ථාව පැත්තෙන් වේවා, හැම පැත්තේම ආර්ථිකයේ පැත්තෙන් වේවා, හැම පැත්තෙම වටකොට ප්‍රහාරයකට එල්ල වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඔබතුමිය දන්නවා අපි මේ සම්බන්ධයෙන් අඩු ගානේ පොත්පත් සාකච්ඡාවක් තියෙන ගත්තොත් අපිට උදේ එකයි හවස එකයි තිබ්බත් තියෙන මාතෘකා කතා කළා අවසන් කරන්න බැරි කාරණේ. ඔබතුමා කී අහන ප්‍රශ්නේ ඊටත් වඩා බැරරුම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒ මුල් අයිතිකරුවන් කියන කාරණේ කොමනක් නෙමෙයි. ඒ කියන්නේ ඒක පාරම්පරිකව මේ රටේ, කියන්නේ දැන් උදාහරණයකට මේ අපි උඩරට වෙළඳ වතු ගත්තොත් එහෙම මේ රටේ හදවත බඳු, මේ රටේ හදවත කියලා නම් කරන්න පුළුවන්. ඒතොර පාරම්පරිකව ආරක්ෂා කරගෙන ආපු ඉඩම් සමුදායක් මේ විදිහට, ඒ කියන්නේ කිසිම වගවීමකින් තොරව, කිසිම විමසීමකින් අඩුම ගානේ මුල් අයිතිකරුවන්ට නැවත ලබා ගන්න සූදානම්ද කියන එක නැතුව, ඒතොර දෙවෙනි එක තමයි ඒ තුල තිබුණා ලංකාවේ සුබ සාධනීය සඳහා රෝහල් ඉදි කරන්න, පාසල් ඉදි කරන්න, වෙනත් ජනතාවගේ සුබ සාධනය සඳහා කටයුතු කරපු පවුල් විශාල සංඛ්‍යාවක ඉඩම් මෙතන තියෙනවා. දැන් ඒව කාටද දෙන්නේ? මේක බරපතල ප්‍රශ්නයක්. ඔබතුමා ඇත්තටම නියම ඒ ඇසිය යුතුම ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක විජාතිකයන්ට මේ රටේ ඔබතුමා දන්නවා ඇති අර මහාචාර්ය රැල්ෆ් පීරිස් මහතාගේ සිංහල සමාජ සංවිධානය කියන කෘතිය කියවලා තියෙනවා නම් ඒ කෘතිය ඉතාම පැහැදිලිව පෙන්වනවා අපේ රටේ සම්පූර්ණ පරිපාලනයේ සම්පූර්ණ පැවැත්ම ගොඩනගලා තිබුණ ඉඩම් මත හැම ඉඩමකටම සේවාවක් තියෙනවා. කියන්නේ මම මේ ඉඩම භුක්ති විඳිනවා නම් යුද්ධයක් ආවොත් මම මේ කියන්නේ එක්කෝ යුද්ධයක් ආවොත් මම යන්න ඕනේ ඒ සේවයට. එහෙම නැත්නම් මම ගමයට වෙදකම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මම කම්හලක් පවත්තන් යන්න ඕනේ. හැම ඉඩමකටම තිබුණා රටහා බෙදිච්ච සේවාවක්.
උදාහරණයට ඒ ඉඩම පුතාට දෙන්න බෑ පුතා ඒ සේවාව කරන්න කැමති නැත්තම්. ඒ ඉඩම දෙන්නෙකුට දෙන්න පුළුවන්, ඒ දෙන්න එකතු ඒ සේවාව කරන්න ඕනේ. ඊතරම් තාම يعني සම්පූර්ණයෙන්ම මේ අද පවතින ක්‍රමයට පරිබාහිර වූ වෙනත්ම ක්‍රමයක්. හැබැයි ඒක ඊටාම විද්‍යාත්මක ක්‍රමයක්. මොකද ඊඩම් පවතින තාක්කල්, ඊඩම් භුක්ති විඳින කාක්කල් රජයට ඒ අවශ්‍ය සේවාවන් සිද්ධ වුණා. ඉතින් එතකොට ඊඩම් විජාතිකයෙකුට විකුණනවා කියන්නේ මොකද්ද? يعني මේ විජාතිකයෙකුට විකුණනවා කියන්නේ ලංකාව, ලංකාව නැති කර ගැනීම කියන එක. ඉතින් අපිට අපේ රට නැති කිරීම කියන එක. ඒ අරන්න වෙන කිසිම දෙයක් නැහැද? ගැරිත් සමගින් ඉතරින් සාකච්ඡා කරලා වෙලා ඉදු අනිත් කඩේට යනවා.